අයිබෝවන් අපි අදත් සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මම අනුරුද්ධ රත්නායක මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බහන්න මිල පිළිබඳ සෙවීමට රජයෙන් විශේෂ කමිටුවක් මානව හිමිකම් කඩකළ හමුදා නිලධාරීන් ඇතුළු පුද්ගලයන්ට දඬුවම් දීමට නව ආයතනයක් පිහිටුවනවා විදේශ ඇමති මංගල කියයි යුද සමයේ ඇති වූ සිද්ධීන් මුල් කර ගනිමින් රණවිරුවන් බිලි ගැනීමට ඇතමුණු උත්සාහ කරන බවට හිටපු ජනපතිගෙන් චෝදනා පක්ෂ නීති කඩකළ සමාජිකයන්ට එරෙහිව විනය පීවර ගැනීමට මධ්‍යම කාරක සභාව තීරණය කර නැහැ බස්නාහිර මහ ඇමති ඉසුර කියයි මහජන බැංකුවේ රට සල්ලි රන් වාසනා එවන්න දිනන්න 50% දක්වා ඩේටා සේව් කරගන්න ජනි වගේ ඉන්න එපා ඉස්ලාම් භක්තිකයන් ඊද උල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය අද මහත් හරසරින් සමරනු ලැබුවා ඉස්ලාම් ධර්මයේ ගොඩනැගී ඇති වැදගත් කුරුණු පහෙන් එකක් වන රාමසාන් උපවාසයේ සෑම ඉස්ලාම්වරයෙකුම නිරත විය යුතු බව අල් කුරානයේ සඳහන්. එය අනුව මාසයක් නිරාහාරව උපවාසයේ නිරත වූ ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස සමය ඊයේ රාත්‍රී ළමසඳ දැකීමෙන් අනතුරුව නිමා වුණා. අනතුරුව ප්‍රධාන දේව මෙහි අද උදෑසන පැවැත්ුණේ ගාලු මෝදුර පිටියේදී. දිවයිනේ ප්‍රදේශ ගණනාවකදීද ඉස්ලාම් භක්තිකයන් රාමසාන් උත්සවයේ සමරීමට එක්ුණේ මෙලෙසයි. මෙවැනිමින් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ රාමසාන් උපවාසය සමානාත්මතාවයේ පිළිමිඹු කරන ලබන විශ්වීය ප්‍රකාශනයකට සමාන බවයි. ඉස්ලාම් භක්තිකයන්ගේ මෙම පරිත්‍යාගශීලීත්වය ජාතික සමගියට හා සංහිඳියාවට මහඟු ආදර්ශයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවුඩයේ දක්වා තිබෙනවා. මෙරට ඉදිරියට ගෙන යාමට සියලු ජන කොටස් එකතු විය යුතුයයි අද දිනේදී මෙරට ඉස්ලාම් ප්‍රජාවට යෝජනා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාමසාන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සනාන් කරනවා. ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු බස්ගාසු සංශෝධනය පිළිබඳ තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ බස්ගාසු සංශෝධනයේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ පෞද්ගලික බස් හිමියන් අතර අද පැවති විශේෂ සාකච්ඡාවේදී. කෙසේ වුවත් සාකච්ඡාවේ අනතුරුව බස් හිමියන් විවිධ අදහස් පළ කළා. වාර්ෂික බස්ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ බස් සංගම් නියෝජිතයන් අතර මෙම විශේෂ සාකච්ඡාව පැවැතුණේ ජනාධිපති නිල නිවසේදී. සාකච්ඡාව පසුර තුනට පමණ ආරම්භ කෙරුණු අතර ඒ සඳහා සියලු පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් එක්ව සිටියා. පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැතුණා. කෙසේ වුවත් සාකච්ඡාවෙන් අනතුරුව බස් සංගම් හිමියන් විවිධ අදහස් පළ කළා. සාකච්ඡා සාර්ථක නැහැ කියලා අපිට පේනවා. නෑ නෑ බොහොම සාර්ථකයි සාකච්ඡා. අවසන් තීරණයකට අදාව අපේ ජනාධිපතිතුමා පොරොන්දුක් වුණා සඳුදා දිනේදී මේ බස්ගාස්තු ගැටලුව නිමා කරන්න කටයුතු කරනවා කියලා. අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට යොමු කරනවා කියලා මගින්ට සාධාරණයක් වෙන ආකාරයෙන් බස් හිමියන්ට සාධාරණයක් වෙන ආකාරයෙන් බස් ගාස්තුවක් නිර්මාණය කරන්න ජනාධිපතිතුමා එකඟතාවය පළ කළා. තව සතියක කාලයක් බලාගෙන ඉන්න වෙනවා. මේ ලබන සතිය අපිට අනිවාර්යයෙන්ම බස් ගාස්තුව සංශෝධනය කරන්න හැකියාව තියෙනවා. අපේ අවම ගාස්තුව, දෙවෙනි ගාස්තුව සංශෝධනයේ සහිතව මේ බස් ගාස්තුව සංශෝධනය වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. සඳ තීරණයක් ලැබුණ නැතත් මොකද කරන්නේ? මම හිතන්නේ ජනාධිපතිතුමා කවදාකවත් එවැනි තත්ත්වයක් ඇති කරයි කියලා. ප්‍රවාහන අමාත්‍යතුමාත් මුලින් ප්‍රකාශ කළා තිබ්බේ විද්වත් කමිටු කර දාලා මේ ඕක මේ කරනවා කියලා නේද? නෑ ඇත්තට මේ එතුමා දිනයක් දුන්නේ නෑනේ. ස්ට්‍රයික් කරන්න කිව්වනේ. දැන් ජනාධිපතිතුමා කිව්වා සඳුදා මේක ඉවර කරනවා කියලා. පැහැදිලිව කියන්න ඕනේ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය ජූලි පළවෙනිදා ක්‍රියාත්මක කරනවා නිසා පෙරහැර ගියන් පස්සේ නතර වැඩ නැහැ නේ. මේකේ දුර්වලතාවය අප අද සමස්ත බස් හිමියන්ට අද විඳින්න වෙලා තියෙනවා. මේක අසාර්ථක දෙයක්. මේක අපි එකඟ වෙන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙච්ච නිසා මේකට එකඟ වෙලා තවත් සතියක් බලාගෙන ඉන්නවා. මේක ඉතින් දැන් කල්මරල් ඉවරයි නේ. ඕක ඉතින් සෞන්දර්යත්ම සාතම උත්තරන්නේ. ලබන සතිය තුල බස් ගාස්තු සංශෝධනය සිද්ධ කරන බවට ජනාධිපතිතුමා
පොරොන්දුවක් දුන්නා. එහි ප්‍රතිසතය පිළිබඳව එකඟ වන්නට බැහැ. අපි ඒ ගැන සන්තෝෂ වෙන්නේ නැහැ. රුපියල් 8ක්ම පවතින අවම් බස් ගාසු රුපියල් 10 දක්වා සංශෝධන වී යුතුමයි. අනිකුත් ප්‍රතිසතයන් 10යි 15යි අතර ප්‍රමාණිකින් වැඩි විය යුතුයි කියන එක තමයි බස් රථ හිමියන්ගේ සමස්ත ඉල්ලීම. මේ සියලු දේවල් සිද්ධ වෙනවද කියලා තීන්දුව කරන්න පුළුවන් වෙන්නේ ලබන සතිය සඳුදායෙන් පසුව. ඒ කියන්නේ දැනට මේ ඔබතුමාලා නොමග යාමීමක්ද මේ වෙන්නේ? ලබන සඳුදා දිනෙන් පටන් ගන්න සතිය තුලදී මේක නිමා කරන්න ඕනේ කියලා අපි රජයට කියනවා. මේ අවසන් සාකච්ඡාව සඳවිය යුතුමයි. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනේ සඳුදා දිනෙන් පසුව සාකච්ඡාව වලට යන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමාලා ස්ට්‍රේක් කරනවා. නැත්නම් අනිවාර්යයෙන්ම ඉතින් සිද්ධ වෙන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්නේ.